පසුගිය දිනවලදී දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වෙඩිතැබීම් දිගින් දිගටම වාර්තා වුණා. අද දිනේද අම්බලංගොඩ ප්‍රදේශයෙන් වෙඩිතැබීම් දෙකක් වාර්තා වෙනවා. අද පෙරවරුවේ කොළඹ ගාලුපාරේ රන්දුඹේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අම්බලංගොඩ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඒ සමගම අම්බලංගොඩ පොලිසිය වෙත පැමිණ තිබූ අතර පොලිස් නිලධාරීන් ඔහුව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. උරහිස ආසන්නයට එම වෙඩි පහර එල්ල වී ඇති අතර මේ වන විට ඔහු ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන අම්බලංගොඩ පොලිසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ අම්බලංගොඩ වතුගෙදර ආන්දාදොල පන්සල ප්‍රදේශයේදීද වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. මංගල උත්සවයකට සහභාගී වීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලා ගොස් තිබෙනවා. වෙඩිතැබීමට ලක් වූ පුද්ගලයා වෙඩිතැබීමෙන් බේරි ගමන්ගත් යතුරුපැදියද දමා පලා ගොස් ඇති බව වාර්තා වනවා. වෙඩිතැබීම සිදු වූ අවස්ථාවේදී එම යතුරුපැදියේ කුඩා දරුවකුද ගමන් කර ඇති අතර දරුවාට කිසිදු අනතුරක් සිදු වී නැහැ. මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩිතැබීම සඳහා යොදාගෙන ඇති බවයි අම්බලංගොඩ පොලිසිය පවසන්නේ. වෙඩිතැබීමට ලක් වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ඇපලබා පැමිණ සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් අම්බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.